ആനന്ദ മണ്ണം തകലനെ ഇനി പക്ഷെ ആനന്ദ ഉപതകല വീണോ ദേവോകി ആനന്ദ മാ തകലനെ ഇപ്പൊ മുഹൂർത്തം നീ പൊറുമ്പറാണ് മനുഷ്യ സമാനാത്മേ സമാനാത്മതാവേ ഗബുരെമ്മ പ്രകാശിതാമ റൂപ് വിദ്യകട ദർണു വിദ്യകട പ്രകാശിത പക്കണ ബിനാകാരവല ഇതിനെ പ്രകാശിത പക്കണ ദീന ഹെമ്മ നീ വിസ്തര കണ്ട ദീനോ താവ പ്രകാശിരവ മനുഷ്യ കേന ഏകാല മനുഷ്യ സമാനാത്മേ മനുഷ്യ സമാന ഏക അതുലേ അഹവൽ ഏ ആയകേമ നോയ ദേവളോണി അദ്വിച്ച വെനസ്കാൻ ദീനോ വെച്ചര എതകട ഏ സംസ്കൃതിയക് കോമുണ്ട ഹദാന്നി ඒකට උඩින් කුල ක්‍රමය ඒ තරමට ගැඹුරින් තියෙනවා නම් ඒකේ පූජක පක්ෂයට පවා එකෙන් ගැලවෙන්න බැහැ. එතකොට දැන් මේව තේමා වන වෙන්නේ නැති අය සාකච්ඡා. ඇයි මේව වටේට කලාකෘති බිහිවෙන්නේ නැත්තේ? අපි 16 වෙනි 15 16 14 7 වර්ෂ දකින්නකොට අපි යුරෝපයේ පුරා දකින්නවා කලාකාරයෝ කවියෝ දරුණු විදිහට ක්‍රිස්තියානි පූජකයන් විවේචනය කරලා ලියන කවි ඔවුන්ගේ නාට්‍ය නාට්‍ය කලාව තුළ මේවාල විහිළුවට භාජන කරලා ලියු ප්‍රමාණය චෝසර් කියන්නේ ඉංග්‍රීසි භාෂාවට උපත දීපු බුද්ධල හැටියට සලකන්නේ චෝසර් ක්‍රිස්තියානි පූජකයන් ගැන කියලා තියෙන දේවල් මේ සභාවේ මට කියන්න බෑ ඒ තරම් දරුණු විදිහට එයා විවේචනක මේ මිනිස්සු මිනිසුන් හුරකාගෙන මෙයා කරගෙන මේව ජීවත් වෙන මිනිස්සු. නමුත් ඒ විවේචනය කලාකාරයන්ට පුළුවන් වුණා මේවා ඉස්මත්තට අරගෙන ඒවා පස්සේ කාලේ ඒ ඒ ඒ ඒ ඒ ආගමල වෙනස්කම් වලට සිද්ධ වුණා. දැන් ලූතර ඇති වෙන්නේ ඒ පසුබිමේ. ලූතර රැක වෙලා ලූතර්ම කියනවා ඊට පස්සේ. මේ 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 මොකද්ද මේ මේ අපි කරගෙන යන වැඩි. ඇයි එහෙම විවේචනයක් ගොඩ නැගෙන්නේ නැත්තේ? මොකද ඒක විවේචනය කරන්න බැරි මිනිස්සු බවට අපි වත් කරලා තියෙනවා. අපේ අභ්‍යන්තරයේ ජීවත් වෙනවා අදිසංත අපේ අධ්‍යන්තයේ ජීවත් වෙනවා එතකොට එතනදී තමයි අපි බලන්න දෙන්නේ ගුණදාස සමරසේකර මහත්මයා කියන්නේ යුරෝපීය ජාතීන් ඇතිවීමෙන් පමණයි මේ දැන් ඔය ඇති වෙලා තියෙන සදාචාරය නැතිවීම සිද්ධ වුණේ කියලා මේක පිළිබඳව අපි බලනකොට අපි දන්නවා ඕනම යටත් විජිතයක් ඇති කිරීම ඉතාම නරක විදිහට ඒ සමාජයට බලපාන ඒ පිළිබඳව ඒ අංශයෙන් ඇති විවාදයක් ඇත්තේ නැහැ. ඒ ඒ ඒ ඒ ඒ විශාල විනාශයක්, ජීවිත විනාශයක්, විශාල විවිධ දේවල් වල විනාශවල මේවා සිද්ධා සිද්ධ වෙනවා. නමුත් ඒකත් ඒ ඒ ඒවා සිද්ධ වීම තුලින් ගුණදාස සම්ප්‍රසේකර ගන්න නිගමනය තමයි ඒ මගින් ඇතිවෙච්ච පාර්ලිමේන්තුව ඒ මගින් ඇතිවෙච්ච මේ ඔය දේශපාලන ක්‍රමය ඒ මගින් නැති වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ තීරු දෙන්නම මග යනවා. එතකොට මේ මොකක්ද ඇති වෙන්නේ? 8 වෙනි සතවර්ෂයේ 10 වෙනි සතවර්ෂයේ ඇති වෙච්ච මූල ධර්මයට අපි යනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒකේ සමාජ ක්‍රමයේ මිනිසුන්ට තරක් ඇත්තේ නෑ. තමුන්ගේ නියෝජිතයන් පත් කරගන්න තමුන් ඒවට සම්බන්ධ වෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමම ඉතාම ගැඹුරු අදහසක් ඇටියෙද අපේ සංස්කෘතිය අතරින්ම පවතින. ඒකෙ මිදෙන්න ගුණදාස අමරසේකර මහත්මයාට බැරි වෙලා තියෙනවා හිතාමතා කරන දෙයක් කියලා මම හිතන්නේ. මොකද මේක තමයි සම්ප්‍රදාය වුණේ ඒ කාලේ ඇතිවෙච්ච මේ යටත් විජිතයේ විවේචනය කිරීම. ඒක මාක්ස්වාදීන් අතින් වුණා සියලු දෙනාගේ මතය වුණා ඒක හරි. ඒ ඒ ඒ කියපු ප්‍රමාණයට ඒක හරි. නමුත් ඒකත් එක්කම ඒකෙන් ඇතිවෙච්ච සියලුම දේවල් නැති කර ගැනීම වෙලාවෙදී අපි කොතෙන්ද ආපෝ යන්නේ? ප්‍රශ්නේ වදින එහෙමනම් අපි කොතෙන්ද ආපෝ යන්නේ? අපි යන්නේ ඉත ඉස්සලා තිබිච්ච සමාජයට අපි යන්න ඕනේ. එතකොට එතනම ගැටීමක් ඇති වෙනවා. අපි යන්නේ ඔරිජිනල් සමාජයට නෙවෙයි. ඒ නිසා මේක ඉතාම වැදගත්ම සාකච්ඡාවක් රට ඇතුලේ මේ මේක විශාල වැදගත් වෙන කණ්ඩායම් අතර මිනිසුන් සහභාගීත්වය පිළිබඳව වැදගත්ම කණ්ඩායම් අතර අපි නිතරම කතා නොකරම කණ්ඩායම් ඉන්නවා ඉතාලම පීඩිතම කුලවලට සම්බන්ධ වෙච්ච අය උදාහරණයක් වශයෙන් මේ කෘෂිකර්මයේ සේවකයෝ මේ ඇග්‍රිකල්චරල් ලේබර් ඔය කඩු ගන්නව ඔය පළාත්වල ඉන්න මිනිස්සු
අද බලන්න විශ්වවිද්‍යාලයකට ආපුවම මේ ළමයි විඳින දුක. ඒ ඒ නම් පවා හැම එකේම වෙනස් කරගන්න. ආයේ යන්න කැමති නෑ මේ පැත්තට. ඉතින් ගැලවෙන්න බෑ. ඒගොල්ලෝ කොච්චර උපාධියක් ලබාගෙන ඉකත් ඒක පිළිගන්නේ ආපහු. ඒ ආකාරයට මේක මේ සිංහල සමාජයේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. මේක සිංහල දෙමළ සමාජ දෙකේම පවතින ගැඹුර. මෙතන දිනනවා අපි හැමතිස්සෙම යන්නේ ජාතිවාදී කියලා කියන්නේ එකිනෙකට හාත්පසින් වෙනස් වෙච්ච අදහස් තියෙන කණ්ඩායම් දෙකක් ලංකාවේ ඉන්නවා ඒක පිළිබඳව භාවනා කරනවා කියලා. සංස්කෘතික වශයෙන් බලපුවාම සිංහල දෙමළ ජාතියේ මූලික සංස්කෘතිය එකයි. වෙනස්කම් කරන භාෂාව වෙන අපි වෙනස්කම් අපි කතා කරනවා. විවාහ වීමේදී අපි වෙනස් චාරිත්‍ර මෙයා කරගන්නවා. දැන් ඒ වගේ වෙනස්කම් මිනිස් අතර තියෙනවා. දැන් මේක ගැඹුරු සංස්කෘතිය කියන්නේ ඕක නෙවෙයි. ගැඹුරු සංස්කෘතිය කියන්නේ සමාජ සම්බන්ධතාවයන් ගොඩනැගිලා තියෙන මොකක්ද? දෙගොල්ලන්ගේම සමාජ සම්බන්ධතාවයන් ගොඩනැගිලා තියෙන්නේ කුල ක්‍රමයේ කියන අභිසංකර එහාටත් ඉන්නවා මෙහාටත් ඉන්නවා. සුද්ධංගෙන් වෙච්ච හානියට වඩා වැඩි හානියක් අදත් අධිසංකරගේ දර්ශනවාදයෙන් වෙනවා කියන එක සාකච්ඡාවක් නෑ මෙතන. ඊට වඩා ගැඹුරු දරුණු දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නෑ නෝ අර. මේක අපි කොහොමද සාකච්ඡා කරන්නේ? අතීතයට අයිති ප්‍රශ්නයක් ඇටියෙද? නමුත් අපිව තේරුම් ගැනීමට අපිට අවශ්‍ය දර්ශනයක් ඇති. මෙතනදී අපි එන්නේ දර්ශනවාදයේ තියෙන ගැඹුරුම ප්‍රශ්නයට. ග්‍රීක දර්ශනවාදී, ජපාන් දර්ශනවාදී, චීන දර්ශනවාදී මේ දර්ශනවාදී හැබෙකම තියෙන මූලිකම ගැටලුව මේක. දර්ශනවාදය කියලා කියන්නේ මූලික වශයෙන්ම තමුම තේරුම් ගැනීම. තමන්ව ප්‍රශ්න කර ගැනීමට හැකියාව. ස්වයං විවේචන. ස්වයං විවේචනයෙන් තුර සමාජය ඔය අනිත් මොන විවේචනය කරුවත් අනිත් වෙන ආකාරයෙන් අපි සාහිත්‍ය විවේචනය කරන්න පුළුවන් නොයෙක් විවේචනය කරන්න තමුම විවේචනය කරගන්න බැරි සමාජය මල සමාජය. පාපරාණේන්දීදී පප්පේන්දීතනි. තමු පැත්තට හැරිලා තමු දිහට හිනා වෙන්න පුළුවන් වෙන්නේ. මම මේ මෙච්චර මොඩකම් කරන්න ඕනේ. ඇයි මම මට අහවල දේ වැරදුනේ? ඇයි මම මේ වගේ වැරද්දක් කෙරුවේ? කියන ඒ සෝයම් විවේචනය තුලින් ඇති වෙන සුහදතාවය. සෝයස් අපි අද සං මේ රෙකන්සිලියේෂන් සංහිඳියාව ගැන කතා කරමු. සංහිඳියාව හැම සංස්කෘතිකම මේකම තියෙන අදහස. සංහිඳියාවේ මුල්පොත තමයි පශ්චාත්තාපය. කනගාටුයි. තමන්ගේම හැරිලා ඇයි මම මෙහෙම කළේ? මට තිබුණානේ වෙන විදියකට මේක කරන්න. මට තිබුණානේ මේ හානිය නොකර ඉන්න. මට පුළුවන්කම තිබුණානේ වෙන කෙනෙකුට උදව්වක් කරන්න. මට පුළුවන්කම තිබුණානේ මේ මිනිහා බේරගන්න. දැන් ඇලේ මිනිහෙක් ගහගෙන යනවනම් ඒ වෙලාවේ නිකන් බලාගෙන හිටියෝ මිනිහෙක් ඊළඟට හිතනවා අනේ ඇයි මට මේ ගැටක් තිබුණ නැත්තේ පැනලා මේ මිනිහව ඇදලා ගත්තනම් මම මේ මිනිහා බේරෙනවා. ඒක හිතාගන්න බැරි සමාජයකට පත් වුණාම ඒකත් එන්නේ ඒ 18වෙනි ශතවර්ෂයේ ඇතිවෙච්ච සංස්කෘතිය තුළ සෝයා විවේචනය කියන දේ නෑ. මොකද ඒකට හේතුවක් නෑ. මම පවතින්නේ නැත්තම්. මොකද මම විවේචනය කරගන්නේ? මම ඊයේ එකක් කරන්න ඇති, අතත වෙන එකක් කරනවා ඇති. ඒවා වෙනවා. බබූත වගේ දේවල්. හීනෙන් දකින්නවා වගේ දේවල්. හීනෙකයි ජීවිතේ අතර වෙනසක් නෑ. ඒ දර්ශනය ඇතුලේ හීනෙකයි එදා ඉඳලා ජීවිතේ අතර වෙනසක් නෑ. එතකොට ඒක තුළ සෝයම් විවේචනය කරා ඉඩකඩ නෑ. එතකොට මේ වගේ පුරුදු කොට අවුරුදු 1200ක් තුල තිබුණාම ඒකේ බර අපි අද උස්සගෙන යන්න ඕනේ. අපි දේශපාලනයට ආපුවාම අපිට සිද්ධ වුණේ අපිට යුරෝපයෙන් දීපු දේවල් විවේචනාත්මකව පිළිගන්න නැතුව ඒවා අපි සාකච්ඡා කරලා ඒවා කොහොමද ගලපන්නේ? ඕනම අදහසක් ගලපා ගැනීම හැකියාව තියෙන්න ඕනේ, පුද්ගලයෙකුට තියෙන්න ඕනේ, සමාජයට තියෙන්න ඕනේ. ඒ අදහස වල හොඳක් තියෙන්න පුළුවන් නරකක් තියෙන්න පුළුවන්. නමුත් ඒව කොහොමද අපි විවේචනාත්මකව බලලා ඒවා ගියේ. දැන් මේ ප්‍රශ්නේ ගුණදාස සම්රසේකර මහත්තයා බේරෙන්නේ මෙහෙමයි. සුද්ධෝ හිටියා සුද්ධංගෙන් පස්සේ කළු සුද්ධෝ හිටියා. ඕක තමයි ලංකාවේ දිවිච්ච ප්‍රශ්න. දැන් ඕක උඩින් කියද්දී අපි තරුණ කාලේ ඕ අහන්න කැමතිනේ. අධිරාජ්‍යවාදීන බයිනකොට එහෙම මේ කළු සුද්ධෝ ආරම්භ හිටියගේ. දැන් ඔය වචන පවා විශ්ලේෂණය කරලා බලන්න ඕනනේ. ඒ කළු මිනිහා සුද්ධ වෙච්ච තැන ඉඳලාද ඔය වැරදි කෙරුවේ?
එහෙම නැත්නම් කළු මිනිහගේ හිතේම තිබුණාද ඒ කළුවට හිටවපු මිනිහගේ හිතේම තිබුණාද 8 වෙනි සතවර්ෂයේ ඉඳලා තිබිච්ච සංස්කෘතිය. එයාගේ අභ්‍යන්තරයෙන් දෙක ආවි. මිනිසුන්ට මේ විදියට සලකපුයි. තමුන්ගේ මිනිසුන්ට මේ විදියට සලකපු එක සුද්ධ වුණාද ඒක උනේ. එහෙම නැත්නම් තමුන්ගේ සංස්කෘතිය මේකන ගත දෙය දෙය කලේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ 78 වෙනි ව්‍යවස්ථාව බිහුනේ කොහෙන්ද? ඒක බිහුනේ ජයර්ජාවර්ධනගේ මනසෙන්. ජයර්ජාවර්ධනගේ මනසේ මුල් තිබුණේ යුරෝපීය දර්ශනීයවත් මේකක් දෙවි. 8 වෙනි සතවර්ෂයේ උඩ තිබිච්ච ඉහළ බැලන්දී දර්ශනී. ඒක දර්ශනීය මොකක්ද? එක්කෙනෙක් ඉන්න ඕනේ, එක්කෙනා ඉන්න ඕනේ පාලනය කරන්න. දැන් මේ අදහස මේ ගුණදාස සම්මසේ ක්‍රමය පොතේ ගේනවා. එයා කියනවා විධායක ජනාධිපති ක්‍රමය හොඳයි. මේ පොතේ අගට එන්නේ විධායක ජනාධිපතිය හොඳයි. නමුත් ඒක ඊළඟට එයා කියනවා ඒක පාවිච්චි කරන්න ඕනේ මේ සබ්යත්තේ විදියට. නමුත් ඒ ක්‍රමය හොඳයි. අපේ තිබිලා තියෙන මේ වගේ එක. එක්කෙනෙක් රජුරෝ එක්කෙනා. ඒ නිසා එයාගේ ඒ රජුරෝ ඒක සාක්ෂාත් වෙත පුද්ගල හැටියට ඔහු ඉදිරිපත් කරනවා මේ පොතේ මහින්ද රාජපක්ෂ. එයාගේ නම් ඔක්කොම ඉතුරු අය ඔක්කොම පරසුදු. නමුත් මහින්ද රාජපක්ෂ තමයි අපේ රාජ්‍ය සංකල්පය හරියට පිළිගනු කියන්නේ. ඒ තත්ත්වෙට කොහොමද ලංකාවේ ඉන්න ඉහළම බුද්ධිමතෙක් එන්නේ? ඒතරයි ප්‍රශ්නේ තියෙන්නේ. නොදැක්ක දේවල් නම් මේ අපේ ඇස් දෙකට නොදැක්ක දේවල් නම් මිනිසු මැරිච්ච හැටි මිනිසුන්ට ඒ කියපු විවිධ දරුණු පාලන අපි යුද්ධයේ පැත්තකින් තියෝ මේවා කතා කරන්නේ යුද්ධයේ පැත්තකින් කියලා මේ සාමාන්‍ය ජීවිතයේදී ලකුණේදී වෙච්ච දේවල් දැන් ඒ එහෙම කෙනේ තමයි මේ අපේ ප්‍රතිමූර්තිය බවට පත් වෙන්න ඕනේ කියන තැනට ලංකාවේ ඉන්න බුද්ධිමත් පුද්ගලයෙක් එන්නේ කොහොමද? මොකද එයාගේ හිතෙත් නැහැ. ජයර්ජාවර්ධන හිතේ නොතිබුණා වගේම වෙන අදහසක්. එයා දන්න අදහසට අනුව එයා පාලන ක්‍රමයක් හදුවා. එතරම් ඔය 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 පොත ඔය මම මාත්‍රියා දෙන පොතක් විවස්ථාව ගැන අවුරුදු 8ක් විතර මාංශවිවි මොකද්ද මේ වෙන්නේ කියන එක හොයනකොට කොයිම විදියකවත් තර්කානුකූලව විස්තර කරන්න බැරි දෙයක් මේ මෙතන කරලා තියෙන වැඩි වෙන කිසිම විවස්ථාවක් එක්ක සම්බන්ධ කරලා හොයන්න බැරි දෙයක් සමහර මිනිස්සු විවස්ථා නැතුව බලන්නේ කියලා සමහර මිනිස්සු කියලා හිටියා ඒකාධිපති ක්‍රමයක් තියෙන්න ඕනේ ආවල් හේතු නිසා ඒ උදාහරණයක් වශයෙන් ස්ටැලින් විශ්වාස කරුවා රුසියාවට හරියන්නේ ඒකාධිපති ක්‍රමය විතරයි. ස්ටැලින්ට කොයින්ද ඒ අදහස? ස්ටැලින් ස්ටැලින්ගේ අම්මට මේ තමන්ව විශ්තර කරගත්තේ අම්මගේ බලන්න ගියාම වයසක මේ බොහොම මේ කුලී වැඩ කරලා ජීවත් වෙච්ච කෙනෙක් මේ දැන් මෙයා ලොකුම මිනිසයා එක වෙලාවක බලන්න ගිය වෙලාවේ අම්ම හැව්වා පුතේ දැන් මොකද්ද ඔයා කරන්නේ කියලා. එතකොට මම දැන් මේ සාර් වගේ මෙන්නට ඒක විස්තර කරවන්න විදිය නැහැ මොකද මම මේ දැන් ඉන්න සාර් වගේ තමයි මම කියන. ඒක තමයි යාගේ තියෙන සංකල්පය. එයා ඒ සංකල්පය ගත්තේ ඒ පතුලේ. ඒ සමාජය පාලනය කරන්න මෙහෙම දෙයක් ඕනේ කියලා. එතකොට මේ දැන් මේ අපිට අද තියෙන දේශපාලන ප්‍රශ්නය අපිට ඉක්මවා යන්න බෑ අපේ අතීතේ. ඒ දැන් අපි කොහෙන්ද විස්තර කරන්නේ මේ ඕනම තැනක් අරන් බලන්න මිනිස්සු අද හම්බෙච්චාම කතා කරන පළවෙනිමදී මේ එකිනෙකා ඒ තියෙන තර යන කොටා ගන්න හැටි. විශ්වවිද්‍යාලේ මොනවද උදේ ඉඳලා ගත කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට උදව් කරන්න ඉන්ටර්නෙට් වෙච්ච දේවල් කියලා දෙදෙලා දැන් අවුරුදු ගානක් තිස්සේ එකිනෙකා මේ පොඩි ට්‍රාන්ස්ෆර් එකක් පිළිබඳ ප්‍රශ්නේදී මේ එහෙම නැත්නම් මේ එක තනතුරක ඉඳලා තව තැනකට නැගීම පිළිබඳ ප්‍රශ්නේදී ඇති වෙන විශාල තියෙනවා මේ බෙලිකපාගෙන්නේ මේක අස්සක් මුල්ලක් නෑර තියෙන සුද්ධෝ දෙක කියන්නේ අපි. දැන් මේ ගුණදාම රසේ කරනවා සුද්ධෝ තමයි ඒක වහනලා තියෙන්නේ අපි. නමුත් අපි දන්නවා ඒ සංස්කෘතිය අතුළත දුන එක වර්ධනයක් තමයි විශේෂයෙන්ම විද්‍යාව ඇතිවීමත් සමග ඇතිවෙච්ච එක්තරා බුද්ධිමය සංකල්ප සමාජ ක්‍රමයට ගෙනීම. මේ පුත ඇතුලේ යාන්තම්වත් නොකියන දේ තමයි විද්‍යාව. විද්‍යාව මොකක්ද ඇති කරලා තියෙන වෙනස ලෝකෙට? විද්‍යාව මොකක්ද ඇති කළ යුතු වෙනස මේ ලංකාව? ඒක පිළිබඳව කිසිම අඩුගාන මෙන්ෂන් කිරීමක්වත් නැහැ ලංකාවේ අනාගතය ගැන ලියන පොත. ලංකාවේ අනාගතය ගැන ලියන පොතක් ඇතුලේ විද්‍යාව පිළිබඳව එකම වචනයක්වත් නැහැ. මම හිතන්නේ ඒක ඕනකම් කරලා කරන දෙයක් නෙවෙයි. එයාගේ හිතේ නැහැ ඒක.
යා හිතනවත් ඒක මහත් වෙන්නේ නැහැ මේ විද්‍යාව අද හැම දෙයක්ම වෙනස් කරලා තියෙනවා. එතකොට යුරෝපය වෙනස් කිරීම යුරෝපය බැහැර කිරීම කියලා අපි විද්‍යාව බැහැර කෙරුවා. එතකොට එතන සිද්ධ වෙන්නේ මා විශාල විනාශයක් නේ. එතකොට ඒ නිසා දර්ශනවාදීව ගැටලු ගණනාවක් පවතිනවා අපේ සමාජයේ පවතින. බොහෝ දේවල් සිද්ධ වෙනකොට මිනිස්සු අහන ඇයි ඒ වගේ දේවල් කෙරුවේ? ඒක විස්තර කරන්න කිව්වොත් ඒ කරපු කෙනාට මොකද ඒක කෙරුවේ අහවල් දෙන්න කියලා. එයාට විස්තර කරගන්න බෑ. ඒක නමුත් සැකයේ තියෙන හැමතැනම. දේශපාලනයේට තියෙන ලොකුම බාධකයි. ඒ එකිනෙකා අතර කැබිනට් එකක් තියාගන්න බැරි රටනේ. වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් තියාගන්න බැරි රටනේ. දැන් ජාර්ජ් අවදන මේක හදනකොට උපජනාධිපති කෙනෙක් නැහැ. නබන් ඕන ව්‍යවස්ථාව කොහරි දෙන ව්‍යවස්ථාවක තියනවාද කියලා නායකයාට එයාට අමාරුවක් වුණොත් එයාගේ තැන ගන්න උපනායකයෙක් නැද්ද කියලා. මොකද උපනායකයාට බයයි. උපනායකයව දැම්මොත් උපනායකයාමව අයින් කරලා නැහොත් මොකද වෙන්නේ? ඒ තරම් ගැඹුරු ප්‍රමාණයකට සැකය පවතින සමාජෙ කොතනද ආවේ? දැන් මේවා ඒ ගම තිබුණේ හැමනේ. ගමක ඒකේ එක එක කතන්දර ආස්සෙන් ඒක ඒදියා බලනකොට අපි ඕනම ගමක් අරගෙන බලන්න ලංකාවේ දකුණු පළාතේ හරි උතුරු පළාතේ හරි එක එක සිද්ධීන් අතරදී සිද්ධ වෙලා තියෙන දේවල් මාකේකට කියනවාද මේ එයා පෙරදිනේ මම කොළඹ නම් අපි ඒ කාලේ තිබුණු දේශපාලන පක්ෂවලදී එකතු වෙන කොහොම දක්ෂ කෙමිස්ට්‍රි ඉගෙන ගත්ත තරුණ මිනිස්සු කියලා මේ එකම දක්ෂ මිනිස්සු මේ අකුරැස්ස. ඒගොල්ලෝ එහි ඉන්න ඉහළම ඔය මේ මේ ඒ පවුල තමයි අවුරුදු ගාණක් තිස්සේ තියෙන ඉහළම පවුල. ඕනම තනතුරක් ඒගොල්ලෝ තමයි සමුපාකාරය අලුතෙන් හදනකොට ඒක සභාපතිකම ලැබෙන්නේ මේ අය. ඒ මිනිස්සු යනකොට වැඳලා ඔළුව නමාගෙන එහෙම යන්නේ. එයා කාලෙකට පස්සේ ගමට ගිහිල්ලා දවසක් හදිසියෙ මම හම්බෙන්න ආවා. මේ නීතිඥය කොහොලා දෙන්න පුළුවන්ද කියලා. මොකද මේ ගෙදර සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒගොල්ලෝ තාත්තා සමුපාකාරයේ සභාපති මොකක්ද එකක් කියපු එකක් ගැන එයාගේ ගෙදර කුසියම්මා හිටපු ළමයාගේ පුතා අම්මගේ පුතා ඒ කාලේ සීනියර් එකට හරි කොහටද ඉගෙනගෙන ඉස්කෝලේ යන්නේ ඇති ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ මොකද දීපු උත්තරේ මිනව ගෙදරට ගිහිනල මෙච්චර විතර පීහිණිය ඇනලා එවිනව මෙවුවා. ඊට පස්සේ කිසිම කතාවක් නැතුව ඒකත් අරගෙන ගිහිල්ලා පොලිසියට බාර දුන්නා. ඊට පස්සේ මම කාලයකට පස්සේ ඒක එක එක දේවල් කරලා ඒගොල්ලෝ එකෙන් එයා ගැටපත් කරගෙන තිබුණා. නමුත් පස්සේ කාලෙක මම අහුවා ඕගොල්ලන්ගේ තාත්තා යම් විදියකින් මැරෙන්න ඉස්සෙල්ලා මේකේ යම් කලකිරීමක් තිබුණා කියලා. අම්ම වලට වෙනවක් කලකිරීමක් නැහැ. ඒක තමයි මම කරන්න ඕන වැඩේ මම කරුවේ. මෙතන යම් කෙනෙක් කතා කරනවා ඒක නතර කරලා ගන්න. දැන් මේ සංස්කෘතිය කොතර දුරට හැම පළාතක් බද්ධම තියෙනවා. දැන් මේ වගේ සාකච්ඡාවට භාජන වෙන්න ඕනේ සමාජය වෙනස් කර ගැනීම ගැන කතා කරද්දී සමාජ පරිවර්තන ගැන කතා කරද්දී අභාගයකට වගේ අපේ ඇතුළේ මාක්ස්වාදී